මහේෂ් වෙනුවට කවුද රෝහිත්ගේ වාර්තාව නවත්තන්න දස්සා ඇතුළු කොල්ලෝ ටික දස්ස වෙයිද නවය නපුරු වෙන්නේ කාටද මේ රෝඩ් ටු ඒෂියා කප් 2023 කුසලානේදී ඔයාලගේ ෆැන්ටසි ටීම් එකක් නම් කරලා රුපියල් ලක්ෂ 2ක් වටිනා වවුචර් දිනා ගන්න. Google Play Store එකෙන් Apple App Store එකෙන් Neuball App එක ඩවුන්ලෝඩ් කරලා දැම්ම ගේම් එකට සෙට් වෙන්න. වැඩි විස්තර description එකේ. අයිබෝන් රිකට් වලට ආදරය කරන හැමෝටම ආසියා කුසලාන ඉතිහාසයේ 9 වෙනි වතාවට තමයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් දෙදෙනා අතරට තේරිලා තියෙන්නේ. හැබැයි 8 වෙනි වතාවට තමයි මේ කණ්ඩායම් දෙක අවසන් මහා තරගයකදී එකිනෙකා හමු වෙන්නේ. දැන් ඔබ බලන්න ඇති මොකද්ද ඒ කතාව කියලා. 1984 පළවෙනි ආසියා කුසලාන තරගාවලියේදී අවසන් මහා තරගයක් පැවැත්ුනේ නැහැ. මේ රවුන්ඩ් රොබින් ක්‍රමයට තරඟ වැදිලා එහිදී වැඩිම ප්‍රසාද ලකුණු ගත්ත කණ්ඩායමට තමයි ශූරතාවයේ හිමි වුනේ. ඉතින් ඒ අනුව ඉන්දියාව පළවෙනි තරඟාවලියේ ශූරතාවයේ හිමි කරගත්තේ ඒ විදිහට. ඒ අනුව 8 වෙනි වතාවට තමයි ආසියා කුසලාන එක් දින තරඟ ඉතිහාසයේ අවසන් මහා තරඟයකදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හමු වෙන්නේ. ආසියා කුසලාන ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ වාර්තා කරලා තියෙන අපේ කොල්ලන්ට මේ තරඟයේ සුවිශේෂී තරඟයක් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 900 වෙනි එක් දින අන්තර්ජාතික තරඟය මේ තරඟයේ බවට පත්වීම නිසා. ඒ අනුව අවසන් මහා තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 17 වෙනිදා පස්වරු 3ටයි ආරම්භ වෙන්නේ. අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන විදිහට දවල් 12ත් රාත්‍රී 12ත් අතරේ තරමක් තද වැසි අවස්ථා දෙකකදී ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙනවා. හැබැයි මේ කාලගුණ වාර්තාවන් වල මීට වැඩිය දිනේ පුරාම වැසි සටහන් වෙච්ච දිනවලදීත් තරඟයේ වර්ෂාවේ යම් යම් බාධා තිබුණත් තරඟයේ පවත්වන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මේ අනුව විදූ හිතනවා හෙට දිනේදී අපිට බාධාවකින් තොරව මේ තරඟයේ සම්පූර්ණ තරඟයක් විදිහට පවත්වන්නට ඉඩකඩ ලැබෙයි කියලා. වැස්සෙන් යම් බාධාවන් ඇතිවෙන්නට ඉඩකඩ තිබුණත් කොමනත් උෂ්ණත්වය පිළිබඳව කතා කරද්දී සෙල්සියස් අංශක 29ක පමණ උෂ්ණත්වයක් තමයි තරඟේ ආරම්භ වෙද්දී තියෙන්නේ. නමුත් තරඟේ අවසන් වෙද්දී සෙල්සියස් අංශක 27ක් පමණ දක්වා මේ උෂ්ණත්වය පහළ බසිනවා. සුළඟ වේගය පිළිබඳව සලකද්දී පැයට කිලෝමීටර 10ක පමණ සුළඟ වේගයක් ඊසාන දිශාවට තමයි පවතින්නේ. මෙතෙක් තරඟ සඳහා භාවිත නොවෙච්ච අංක 6 තනතිරුව අවසන් මහා තරඟය සඳහා යොදා ගැනීම කියලා අපේක්ෂා කරන්න පුළුවන්. මේක අලුත් තනතිරුවක් නිසා ප්‍රතිකරණයට වැඩි සහයෝගයක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් අවසන් මහා තරඟයක් සඳහා ලබා දෙන තනතිරුව බොහෝ දුරට ඇවරේජ් තනතිරුවක් බවට පත් වෙයි. පිටට වගේම පන්දුවටත් එක ලෙස දස්කම් දැක්විය හැකි. කෙසේ වෙතත් අලුත් තනතිරුවක් නිසා මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ තනතිරුව තුළ අපිට මේ පිළිබඳව මේ ප්‍රේමදාස ක්‍රීඩාංගණ තනතිරු අලුතෙන් සකස් කරලා තිබෙන නිසා උපකල්පන කිරීම අපහසුයි. හැබැයි අපිට ඇවරේජ් එකක් විදිහට ගත්තාම ලකුණු 270ත් 280ත් අතර ප්‍රමාණයක් හොඳ පාස්කෝ එකක් බවට පත් වෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. ආසියා කුසලාන එක් දින පිටියේදී කණ්ඩායම් දෙක අවස්ථා 20කදී එකිනෙකා මුණ ගැහිලා තියෙනවා. කණ්ඩායම් දෙකම අවස්ථා 10 බැගින් ජයග්‍රහණ වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවස්ථා 8කදී ආසියා කුසලානයේදී එකිනෙකා මුණ ගැහිලා තියෙනවා. මෙතනින් තරඟ 5ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් තරඟ 3ක් ඉන්දිය කණ්ඩායමත් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම ආසියා කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟ 7කදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැහිලා තිබෙනවා. ඉන්දිය කණ්ඩායම තරඟ 4ක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේදී අවසන් මහා තරඟ 3කට ක්‍රීඩා කරලා තිබෙනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. ඒ අතරින් අවස්ථා 2ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. එක් අවස්ථාවක් පමණයි ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ. ආසියා කුසලාන අවසන් මහා තරඟයකදී මේ කණ්ඩායම් දෙක හමු වෙන්නේ වසර 13කට පස්සේ. කාසි වාසි දිනා ගන්නා කණ්ඩායම නිසක වශයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවති තරඟ 5න් තරඟ 4කදීම පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. ඒ වගේම රාත්‍රී කාලයේදී පන්දුවේ වැඩි දෝලනයක් පවතින බවක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. විශේෂයෙන් අන්ඩර්ලයිට්ස් වලදී පන්දු යවන්නන්ට තරමක සහයෝගයක් පවතින බවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ අනුව කාසි වාසි තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. රාත්‍රී කාලයේදී පන්දුවට පහර දීමේ තරමක අපහසුාවක් තිබුණත් ඔළුව කල්පනා කරලා ක්‍රීඩා කළොත් චේස් කරන්න අපහසු විකට් එකක් නෙවෙයි ආ ප්‍රේමදාස තනතිරුව. ඉතින් කොටන කුකුලට කොයි පිටියත් එකයි කියන වගේ දෙන්නෙක්ට හරියට වැඩේපත් වුනොත් චේස් කරනවා කියන එක අමාරු දෙයක් බවට පත් වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනසක් කරන්න සිදු වෙලා තිබෙනවා මහේෂ් තීක්ෂණගේ ආබාධය නිසා මේ හේතුවෙන් සංචිතයට වමත් පිතිකරුවෙක් ඒ වගේම දකුණු තින් දඟපන්දු යවන ක්‍රීඩකෙක් පිටදඟ පන්දු යවන ක්‍රීඩකෙක් විදිහට සහ නාරච්චිගේ කණ්ඩායමට කැඳවලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ගන්න පුළුවන් විකල්ප තුනක් තිබෙනවා බින්රෝ ප්‍රනාන්දු අපිට යොදා ගන්නට පුළුවන් වමත් වේගපන්දු යවන්නෙක් විදිහට අපි මේ තරගාවලිය තුල ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සමගින් ක්‍රීඩා කළේම නැහැ මේකේ එක වාසියක් තිබෙන්නේ වමත් වේගපන්දු යවන්නන් හමුවේ කෝලි සහ රෝහිත් දෙදෙනාම සාපේක්ෂව දුර්වල වීම අනිත් පැත්තෙන් අපි රිස් ස්පිනර් කෙනෙක් නැතුව තමයි මේ තරගාවලිය පුරාම ක්‍රීඩා කළේ දුෂාන් හේමන්ත ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට කණ්ඩායමට කැඳවන්නත් අපිට හැකියාවක් තියෙනවා එවගේම සහන් පිළිබඳව ගත්තොත් ඔහු පහුගිය කාලයේ පුරාම දේශීය පිටියේ තුන්නිරය ක්‍රීඩකයෙක් විදිහට කැපී පෙනුණු ක්‍රීඩකයෙක් ඔහුට ලබා දීපු පළවෙනි එක් දින අන්තර්ජාතික තරගයේදී ඔහු අර්ධශතකයක් වාර්තා කරගන්න සමත් වුණා. එවගේම ඉකොනොමිකල් බෝලර් කෙනෙක් විදිහට ඔහු කණ්ඩායමට වැදගත් පන්දු යවන්නෙක්. ඉතින් සහන් කණ්ඩායමට ආවොත් අපේ බැටින් ඩෙප්ත් එකක් වැඩි වෙනවා. කෙසේ වෙතත් තන තීරුවේ ස්වභාවය මත මේ පිළිබඳව අවසන් තීරණයක් ගනී කියලා විදූ හිතනවා. ඉන්දිය කණ්ඩායම පැත්තෙන් ගත්තහම ඔවුන් ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායමම ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් එතනදි තන තීරුවේ ස්වභාවය මත අක්සාර් පටේල්ද ශර්දුල් තාකුරුද කියන කාරණය තීරණය වේවි. ශ්‍රේස් අයර් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ අනුව කේල්ම මේ තරගයේදී ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම කේල් ක්‍රීඩා කරපු තරගවලදී ඔහු කැපී පෙනෙන දායකත්වයක් කඩුල පිටිපස්සේ ඉඳලත් පිටිකරුවේ වශයෙනුත් ලබා දෙන්නට සමත් වුණා. මේ තරගයේදී කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායමට තනතිරුවෙන් ලැබෙන සහයෝගයට අමතරව මානසිකව ලොකු වාසියක් අත් වෙනවා කියලා විදූ හිතනවා. මොකද තරගාවලියේ මේ දක්වා ගමන් කරපු ආකාරයත් එක්ක කාසිය වාසිය තීරණාත්මක සාධකයක් කියන එක කණ්ඩායම් දෙකම විශ්වාස කරන කාරණයක්. ඉතින් කාසිය වාසිය ජයග්‍රහණය කළොත් එතනදී පොඩි මානසිකව අපි ඉදිරියෙන් ඉන්නවා කියන හැඟීම කණ්ඩායමකට එනවා. ඒ වගේම මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු විදිය බැලුවම අපි මේ තරගාවලියේ පෙරදැක්මවලදී කතා කළා විවිධ ක්‍රීඩකයන්ව දවා ගන්න ක්‍රමවේද පිළිබඳව ඉන්දියාව පිළිබඳව ගත්තොත් අපි රෝහිත්ව කෝලිව ඒ වගේම ශුබ්මාන් පිළිබඳව කතා කළා. ඉතින් මේ එපිසෝඩ් එකේදී විදු ඒ දේවල් පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වෙද්දී අපේ කොල්ලෝ මේ හાર્ඩ්වර්ක් එක කරලා ඉවරයි මේ තරගාවලිය පුරා එන කණ්ඩායම් විවිධ අවස්ථාවන් වලදී ඔවුන් පිළිබඳව අධ්‍යයනයන් කරලා ඔවුන් පිළිබඳව සැලසුම් සකස් කරලා ඉවරයි. ඒ වගේම මේ තරගාවලියේ අමාරු කොටස අපි ජයග්‍රහණය කරලා ඉවරයි. අපි මේ වෙද්දී අවසන් දෙදෙනා අතරට ඇවිල්ලා ඉවරයි. ඉතින් ක්වොලිෆයර්ස් අපි යනකොට ක්වොලිෆයර්ස් වලදී ඉන්න ඇසෝසියේට් නේෂන්ස් වලටත් පරාද වෙයි කියලා හිතපු සමාජයකට ආසියා කුසලානෙත් අවසන් දෙදෙනා අතරට ඇවිල්ලා පෙන්නලා ඉවරයි. ඉතින් මේ හાર્ඩ්වර්ක් එක කරලා ඉවරයි. දැන් තියෙන්නේ මෙතනින් එහාට සයිකොලොජිකල් ගේම් එකක්. අපේ කොල්ලන්ට ටැලන්ට් එක තියෙනවා. මේ මෙතෙක් කරගෙන ආපු හොඳ දේවල් ටික ඉස්සරහට කරන එක තමයි මේ තරගයේදී කරන්න තියෙන්නේ. ඉතින් පළවෙනිම දේ තමයි ඉන්දියාව කියන්නේ සාමාන්‍ය කණ්ඩායමක් කියන එක අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. විදු හිතනවා ඉන්දියාවත් එක්ක තිබිච්ච කලින් තරගයේදී වෙල්ලා කලේ මුලින්ම ඒ දේ. ඉතින් මොන ජගතා වුණත් Tamange තියෙන කන්ෆිඩන්ස් ලෙවල් එකත් එක්ක Tamanට ඔළුව උස්සන්න පුළුවන් කියන කාරණය මේ පොඩි කොල්ලා එතනදී කරලා පෙන්නනවා. ඉතින් මේක තමයි අපේ අනිත් ක්‍රීඩකයෝ Tamange ඔළුවට දාගන්න ඕනේ දේ. Tamanට ටැලන්ට් එක තියෙන නිසා තමයි මේ ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඉන්නේ. ආසියා කුසලාන සංචිතයට ඇවිල්ලා ඉන්නේ. ආසියා කුසලාන සංචිතයේ අන්තිම 11 දෙනා අතරට එන්නේ Tamanට ඒ දේ කරන්න පුළුවන් කියලා මුළු රටක් ඔවුන්ව විශ්වාස කරන හින්දා. ඉතින් අන්න ඒ කන්ෆිඩන්ස් එක තියාගෙන තරගයට අවතීර්ණ වුණොත් අපිට මේ තරගයේ ජයග්‍රහණය කරන එක අමාරු නෑ. අවුරුදු දෙකකට කලින් අපිට මේ දේ කරන්න හැකියාවක් තිබුණ නෑ. මොකද එතකොට අපි හිටියේ තරඟ පෙරදි පෙරදි. දැන් අපි ජයග්‍රහණේ රිද්මේට ඇවිල්ලා තියෙන්නේ. අපි ජයග්‍රහණය කරන විදිහ දන්නවා. ඒ වගේම මේ ජයග්‍රහණ වාර්තා කරලා තියෙන්නේ එක්කෙනෙක් ඉස්මතු වෙලා නෙමෙයි හැම විටම වගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා කලෙක්ටිව් පර්ෆෝමන්ස් එකකින් තමයි මේ හැම තරගයක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඒ විශ්වාසය ඇවිල්ලා තියෙනවා අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්, අපිට තරඟයක් වෙනස් කරන්න පුළුවන් කියන එක. එක්කෙනෙකුට වුණත් තරඟයක් තනියෙන් හරි වෙනස් කරන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එක දැන් ඇවිල්ලා තියෙනවා. මොකද බෙන්ච් එකේ ඉඳලා අතිරේක ක්‍රීඩකයෙක් විදිහට පන්දු රකින්න ඇවිල්ලා තරඟ වෙනස් කරපු අවස්ථා අපිට පහුගිය කාලයේ පුරාම දැක ගන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම අශෙන් බණ්ඩාර පහුගිය කාලයේදී, ඒ වගේම දුෂාන් හේමන්ත මේ තරගාවලියේදී ඔහු ලබාගත් උඩ පන්දු වලින් ඔහු නවත්තපු ලකුණු වලින් තරඟ ආපහු හරවලා දෙන්න මේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. ඉතින් ඒ හින්දා 11 දෙනා අතර ක්‍රීඩා කරනවා විතරක් නෙමෙයි බෙන්ච් එකේ හිටියත් මැච් දිනවන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එක අපේ කොල්ලන් තුල දැන් තියෙනවා. මහේෂ් තීක්ෂණ තුන්වෙනි කාණ්ඩේ හැම්ස්ට්‍රිං ඉන්ජරි එකකට තමයි ලක් වෙලා තියෙන්නේ. ඉතින් හැම්ස්ට්‍රිං ගිය කෙනෙක් නම් දන්නවා මේක කොයිතරම් අමාරුද, කොයිතරම් වේදනාවක්ද කියන කාරණය. ඒ වගේ වේදනාවක් තියෙද්දි පාකිස්තාන තරගයේදී තමන්ගේ ඉතිරි පන්දු වාර ටික යවන්න තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන්
ආපු එකට අපි මහේෂ්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ අපේ පූර්ණ ගෞරවය මහේෂ්ට පුද කරන්න ඕනේ මොකද මේ මට්ටමේ වේදනාවක් තියාගෙනත් ඔහු එතනට ආවේ ඔහු තුල තියෙන පරදින්න තියෙන අකමැත්ත හින්දා තමන්ගේ රටට බෙල්ල කඩාගෙන හරි උපරිම දේ දෙන්න ඕනේ කියලා ඔහු තුල තියෙන හැඟීම නිසා ඉතින් මේ නිසා තමයි අපිට මහේෂ් විශේෂ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ මේකේ තියෙන අපිට නරක ආරංචිය තමයි සාමාන්‍යයෙන් මේ තුන්වෙනි මට්ටමේ ඉන්ජරි එකක් හොඳ වෙන්න සති 3ත් 8ත් අතර කාලයක් යනවා. ඉතින් අපි සුභවාදීව බැලුවොත් සර්ව සුභවාදීව බැලුවොත් අපිට ලෝක කුසලාන පළවෙනි තරගයට ක්‍රීඩා කරන්න හරියටම සති 3ක කාලයක් තියෙනවා. ඉතින් මේ සති 3ක කාලය තුළ මහියා හොඳ වෙයි කියලා අපි සර්ව සුභවාදීව කල්පනා කරන්න පුළුවන්. හැබැයි අපි ටිකක් යථාර්ථවාදීව බැලුවොත් පළවෙනි තරඟ කිහිපය ඔහුට අහිමි වෙන්නටත් ඉඩකඩ තියෙනවා. හැබැයි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු කොල්ලට ඉක්මනට සනීප වෙලා ලෝක කුසලාන සංචිතයත් එක්ක එකතු වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ඒකට හේතුව තමයි මහේෂ් තීක්ෂණ කියන්නේ අපිට ලේසියෙන් රිප්ලේස් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් නෙවෙයි. අපි ප්‍රධාන වේගපන්දු යවන්න එක්කෙනෙක් එක්කයි මේ සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා කළේ. ඒකට හේතුව තමයි අපි මතීෂ අතට අලුත් පන්දුව නොදෙන නිසා. ඒ නිසා පවර් ප්ලේ එකේදී පන්දු යැවීමේ වැඩි වගකීමක් දරුවේ මහේෂ් තීක්ෂණ. ඉතින් අර මහේෂ් තීක්ෂණ කියන හැමදේම කියන විදිහට කරලා දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මොකද ඔහු පවර් ප්ලේ එකේදී ඕවර් ටික දාන්න කිව්වම පවර් ප්ලේ එකේදී ඕවර් ටික දානවා. ඒ වගේම මැදින් විකට් එන්න නැත්නම් මැදින් ඇවිල්ලා විකට් ගන්න කිව්වොත් ඔහු ඒ වැඩෙත් කරලා දෙනවා. ඒ වගේම ඩෙත් එකේදී විකට් ගන්න කිව්වොත් එහෙම නැත්නම් ලකුණු ටික සීමා කරන්න කිව්වොත් ලකුණු අඩුවට මේ පන්දු අර 10 දාලා දෙන්න කිව්වොත් ඔහු ඒ කියන දේ කියන විදිහට කණ්ඩායමට අවශ්‍ය විදිහට කරලා දෙන්න සමත් වුණා මේ තරගාවලිය පුරාම. ඉතින් අපි ජයග්‍රහණය කරපු තරඟවලදී මහේෂ්ගේ පන්දු යැවීම අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වුණා. ඔහු තරඟයේ වීරයා සම්මානය දිනා නොගත්තත් ඒ ඔහු යවපු පන්දු වාර ටික මේ හැම තරඟයකම ජයග්‍රහණයේ පිටිපස්සේ තිබිච්ච වැදගත් සාධකයක් බවට පත් වුණා. ඉතින් අලුත් පන්දුවෙන් පන්දු යවන්න හැම කෙනෙකුටම බැහැ. මේ නිසා මහේෂ් ඉන්න එක අපිට මතීෂව කණ්ඩායමට යොදා ගන්න ඉතාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත් වුණා. ඉතින් මේ හැමදේම කරන්න පුළුවන් හැමතැනම පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නන් ඉතාමත්ම විරලයි. ඒ වගේම මහේෂ් සතු පන්දු සංකලනය ඔහු විකට් ටේකින් බෝලර් කෙනෙක් විදියට ඉදිරියට එන්න ප්‍රබල හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි පසුපෙළ ප්‍රතිකරුවෙක් විදියට ඔහු මේ තරගාවලියේ පුරාම අපිට ලබා දීපු දායකත්වය විශේෂයෙන් ඇෆ්ගනිස්තාන තරගයේදී ඔහු දුනිත් එක්ක ක්‍රීඩා කරපු විලාසය නොවෙන්නට අපි සුපිරි හතර දෙනා අතරටවත් එන්නේ නැහැ. දැන් ඔහු වෙනුවට කණ්ඩායමට එන්න පුළුවන් තුන්දෙනාගෙන් අපිට අලුත් බෝලේ බය නැතුව අතට දෙන්න පුළුවන් බිනුර ප්‍රනාන්දුට. මොකද අපි සහන්ට හරි දුෂාන් හේමන්තට හරි අලුත් බෝලේ දීලා අන්තර්ජාතික තරඟවලදී ක්‍රීඩා කරලා නැහැ. ඉතින් ඉන්දියාවත් එක්ක අපි ක්‍රීඩා කරද්දි ඒ වගේම ආසියා කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරද්දි අපිට එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා රිස්ක් එකක් ගන්න පුළුවන් කියලා විදූ හිතන්නේ නැහැ. හැබැයි ඉන්දියාවේ පන්දු යවන්නන් එක්ක අපේ බැටින් ඩෙප්ත් එක තව ටිකක් වැඩි වුණත් කිසිදු ගැටලුවක් නැහැ. එතනදී එහෙම ඒ කෝණයෙන් අපි බැලුවොත් සහන් ආරච්චිගේ මෙතනදී ඉදිරියෙන් ඉන්නවා. මොකද ඔහු ලිස්ට් ඒ තරඟවලදී අර්ධශතක 14ක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉකොනොමිකල් ඕවර්ස් ටිකක් දාන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මහේෂ් නැහැ කියන්නේ අපිට ඕවර 10ක් ෆිල් කරගන්න වෙනවා. එහෙනම් මේ දෙකටම විසඳුමක් වෙන්නේ දුෂාන් හේමන්ත. ඔහු විකට් ටේකින් බෝලර් කෙනෙක් විදිහට මිඩල් ඕවර්ස් වලදී දක්ෂතා දක්වනවා. ඒ වගේම පිතිකරුවෙක් විදිහට පසුපෙළ පිතිකරණයේදී අපිට ඔහු පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද දේශීය එක් දින පිටියේ ඔහුට ශතකයක් සහ අර්ධ ශතක පහකුත් තියෙනවා. මේ දෙන්නගෙන් කවුරු කණ්ඩායමට ආවත් දනාට සහ දසුන්ට සිදුවෙනවා පවර් ප්ලේ එකේදී පන්දුව අතට ගන්න මුල් පන්දු අර 10 තුල ඔවුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් විදු හිතනවා මේ තරඟයේදී අපිට ඉන්දීය පිතිකරණයේ හැල්ලුවට ලක් කරන්න බෑ. ඒ නිසා ජෙනුයින් බෝල කෙනෙක් විදිහට දුෂාන් හේමන්ත ක්‍රීඩා කරන එක වැදගත් වේවි කියලා. මොකද අපිට රිස්ට් ස්පිනර් කෙනෙක් මේ තරගාවලිය පුරාම ක්‍රීඩා කළේ නැහැ. හැබැයි අපි දකිනවා මේ තරගාවලිය පුරාම රිස්ට් ස්පිනර්ස්ලා දක්ෂතා දක්වලා තිබෙනවා. ඔවුන්ට මේ තනතිරු වලින් සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම දසුන් ශානක පසුපෙළ පිතිකරණයේ වගකීම ගන්නම වෙනවා. මොකද ඔහු කණ්ඩායමේ නායකයා. ඒ වගේම ඔහුගේ වගකීම එක. ඉතින් ඔහු මේ වගකීම ගන්නවා නම් අපිට දුෂාන් හේමන්තව නිත්‍ය දඟපන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට ඇතුළත් කර ගැනීම වඩාත් වාසිදායකයි කියලා විදූ හිතනවා. වර්තමානයේදී බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ දසුන්ගේ පිතිකරණේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක පහුගිය අවුරුදු දෙකේ එකතු වෙලා හිටපු කට්ටිය දන්නවා දසුන්ට මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ එනවා කියන කාරණය විදූ පෙන්වා දුන්නේ අඩුම තරමින් මීට අවුරුද්දකට විතර කලින්. ඒ කාලය තුළදී තමයි විදූ පෙන්වා දුන්නේ දසුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙක් විදිහට පන්දු යැවීමේ තියෙන වැදගත්කම. එතනදී ඔහුට කොහොමද තමන්ගේ මානසිකත්වය උඩට උස්සගෙන පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ සහ කණ්ඩායමේ නායකයා විදිහට මේ කණ්ඩායම
කණ්ඩායම බැලන්ස් කරන රෝල් එක ඔහුට කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. හැබැයි මේක කට උඩට එනකල් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න දසුන්ටවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයටත් පුළුවන් වෙලා නැහැ. ඒ නිසා දැන් තමයි ඔවුන් දඟලන්න පටන් අරන් තියෙන්නේ මේකට විසඳුම් හොයන්න. මේක මත පිටින් බලන අය කියන්නේ දසුන් අයින් කරලා දාන්න ඕනේ වෙන කෙනෙක්ට කැප්ටන්කම දීලා අපි මේ මැච් එක ගහන්න ඕනේ කියලා. හැබැයි මේක ප්‍රායෝගික තත්වයක් නෙවෙයි. මොකද දසුන් තමයි මේ කණ්ඩායමේ 3rd සීමාගේ වැඩේ කරන්නේ. යම් හේයකින් මේ තනතිරුව දඟපන්දු යවන්නට ඊතරම් ලොකු සහයෝගයක් නැති තනතිරුවක් බවට පත් වුණොත් දසුන් ශානකට සිදු වෙනවා ලොකු කාර්යභාරයක් පන්දුවෙන් කරන්න. ඉතින් මේ නිසා මේ සංචිතය තුල වෙන ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් නැහැ. ඒ නිසා අපිට විකල්පයක් නැහැ දසුන් එක්ක මේ කණ්ඩායම ඉදිරියට අරගෙන යන්නට සිදු වෙනවා. විදු දකින දේ තමයි එයා මොනවා වුණත් ටීම් එකේ ඉන්න ඕනේ කියන ඩයි හાર્ඩ් ෆෑන් මානසිකත්වෙත්, ඒ වගේම දසුන් වැඩකටම නැහැ දසුන් මේ කණ්ඩායමෙන් අයින් කරලා දාන්න ඕනේ කියන මානසිකත්වෙත් කිසිම තේරුමක් නැති අන්තගාමී තැන් දෙකක්. ඉතින් මේක තීරණය වෙන්නේ මොකද මෙහෙම කියන කට්ටියට අපිට කිසිම වරද්දක් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ දකින ප්‍රමාණය අනුව, ඒගොල්ලෝ දකින දත්ත ප්‍රමාණය අනුව තමයි ඒගොල්ලෝ මේ කතාව කියන්නේ. හැබැයි දසුන් රැති වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි මේ වීඩියෝ සීරීස් එක ඇතුළතදීම කතා කරලා තියෙනවා. එයා එතන ගොඩට එන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳවත් අපි සංවාදයක් ගොඩනගලා තියෙනවා මේ වීඩියෝ සීරීස් එක ඇතුළතදීම. ඉතින් දසුන් ඇක්සෙප්ට් කරනවා එයාගේ ප්‍රතිකරණයේ අඩුපාඩුවක් තියෙනවා කියන එක. කිසිම ක්‍රීඩකයෙක් දසුන් විතරක් නෙමෙයි කිසිම ක්‍රීඩකයෙක් ෆේල් වෙන්න බලාගෙන ග්‍රවුන්ඩ් එක මැද්දට එන්නේ නැහැ. ඉතින් එයා ඒ ඇති වෙලා තියෙන පසුබෑමෙන් උඩට එන්න ඕනි දේවල් කරන බව අපිට පේන්න තියෙනවා. මොකද දසුන් දැන් තමන්ගේ ස්ට්‍රෙන්ත් එකට බැට් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් දැන් ඔහුට වෙලා තියෙන දේ තමයි ඔහු මානසිකව ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ ඔහුට බාහිරින් එන පීඩනයත් එක්ක. හැබැයි කණ්ඩායමේ නායකයා වුණාම, ඒ වගේම කණ්ඩායමේ පසුපෙළ ප්‍රතිකරණයේ ලොකුම වගකීම තියෙන්නේ ඔහුට වුණාම, ඔහු මේ මානසික පීඩණයෙන් ඉක්මනින් එළියට එන්න ඕනේ. ඒක අපි කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඔහු විසින්ම හිතලා කරන්න ඕනේ දෙයක්. ෆිනිෂර් කෙනෙක් විදිහට දසුන් කියන්නේ මොන විදිහේ දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්ද කියන එක පිළිබඳව අපි හැමෝම දන්නවා. දසුන් කරන්න ඕනේ ඔහුගේ අඩු වෙලා තියෙන මේ කන්ෆිඩන්ස් එක හදාගෙන ඔහුගේ ස්ට්‍රෙන්ත් එකට සෙල්ලම් කරන එක. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ දසුන් විතරක් නෙමෙයි කිසිම ක්‍රීඩකයෙක්ව බුලි කරන්නේ නැතුව, ඔවුන්ව අපහාසයට ලක් කරන්නේ නැතුව, හැල්ලුවට ලක් කරන්නේ නැතුව ඉන්න එක. මේ අපහාසයට ලක් කිරීම, බුලි කිරීම සහ වැරදි පෙන්වා දීම කියන්නේ දෙකක්. මේක පටලා ගන්න එපා. ඔහු තුල තියෙන වැරදි අඩුපාඩු අපිට constructive criticism, සාධනීය විවේචනයේ, ධනාත්මක විවේචන වලින් අපිට ඒ දේවල් ක්‍රීඩකයන්ට නෙමෙයි ඕනම කෙනෙකුට, ඕනම ෆීල්ඩ් එකක කෙනෙකුට අපිට පෙන්වා දෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි අපහාස කිරීම, බුලි කිරීම කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඉතින් ඒ නිසා අපිට කරන්න පුළුවන් ඔවුන්ට අපහාස කරන්නේ නැතුව, බුලි කරන්නේ නැතුව ඉන්න එක. මොකද ක්‍රීඩකයන්ට විවිධ නම් පට බැඳලා කියලා, ඔවුන්ව හැල්ලුවට ලක් කළා කියලා ඔවුන්ගේ කන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙන්නේවත්, ක්‍රීඩාවක් දියුණු වෙන්නේවත් නැහැ. ඉතින් මේක ලොකු පරාසයක් ඔසේ යන මාතෘකාවක්. මේක ක්‍රීඩා මනෝවිද්‍යාව, ස්පෝර්ට්ස් සයිකොලොජි පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් දෙයක්. මේ දේවල් ගැන ඉදිරියේදී කාටත් තේරෙන්න අපි කතා කරමු. මොකද මිනිස්සු මේ විදිහේ දේවල් කරන්නේ ඔවුන් තුළ තියෙන, ප්‍රධාන වශයෙන්ම ඔවුන් තුළ තියෙන නොදැනුවත් භාවය නිසා. ඉතින් අපි දැනුවත් භාවය ඇති කරනවා නම් අපිට මේ වගේ දේවල් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් සරලවම කියන්න තියෙන්නේ මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනාම ඔයාගේ ෆේවරිට්ස්ලා නොවෙන්න පුළුවන්. හැබැයි මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 අපේ උන් උන්දිනුවොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ, අපේ රට දිනන්නේ. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ කොල්ලන්ට වචනකින් හරි සපෝට් එක දීලා අපේ කොල්ලන්ව දිරිමත් කරන එක. මොකද මේ 15 දෙනා ඇතුලේ ඉන්න කවුරුවත්, එහෙම නැත්නම් මේ සංචිත ඇතුළට එන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයෝ කවුරුවත් ගෙවල් වල වඩේ බැද බැද ඉන්නකොට අරගෙන ඇවිල්ලා මේ ටීම් වලට දාපු ක්‍රීඩකයෝ නෙමෙයි. මේ ක්‍රීඩකයෝ අවුරුදු 10ක් 15ක් කට්ට කාගෙන මේ සිස්ටම් එකේ ඇවිල්ලා, සමහර විට අන්ත දුෂ්කරතා මැද්දේ ඉස්සරහට ඇවිල්ලා කට්ට කාලා මේ 15 දෙනා ඇතුළට, මේ ජාතික කණ්ඩායම ඇතුළට ආපු ක්‍රීඩකයෝ. ඉතින් මේ හැම කෙනෙක්ටම ටැලන්ට් එකක් තියෙන නිසා, ඔවුන් මේ ටැලන්ට් එකක් පෙන්ලා තියෙන නිසා තමයි ඔවුන්ට මේ තැන ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඕනෙම ක්‍රීඩකයෙක් ඒ විදිහට පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. හැබැයි මේ පසුබාන වෙලාවල් වලදී මුං වැඩක් නැහැ කිය කියා ඔවුන්ව ට්‍රෝල් කරන එක නෙවෙයි, නෑ, එයාගේ හිටපු දක්ෂතා අතරට, එයා පෙන්නපු දක්ෂතා අතරට එයාට එන්න වචනකින් හරි සපෝට් කරන එක තමයි අපිට කරන්න පුළුවන් දේ බවට පත් වෙන්නේ. එහෙම නැතුව රට පරදිනකල් බලාගෙන ඉන්න කුහකෙක් වෙන්න තමයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් මේ තරඟාවලිය ඇතුළේදී අපේ ප්‍රධානම පන්දු යවන්නෝ කවුරුත් නැතුව, අපේ ප්‍රධානම වේග පන්දු යවන්නෝ නැතුව, වනිදු හසරංග නැතුව අපි අවසන් මහා තරඟය දක්වා එද්දි, මේ දක්වා බොක්කෙම්ම අපේ උන්ට සපෝට් කරපු උන්ට
හිත පුරෝලා ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා කරන්නේ තමන්ගේ 900 වෙනි එක්දින තරඟයට. මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින පිටියේ කඩයිම් තරඟවලදී වාර්තා කරපු ජයග්‍රහණ සහ පරාජයන් මේ විදිහට තමයි සටහන් වෙන්නේ. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු 800 වෙනි තරඟය තමයි පල්ලේ කැලේදී අකිල දනංජය කඩලු 6ක් අරගෙනත් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණේ. ඒකේ වාඩුවත් ගන්න හොඳම තරඟය තමයි මේ තීරණාත්මක අවසන් තරඟය. ආසියා කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ක්‍රීඩා කරපු ක්‍රීඩකයා බවට රෝහිත් මහේලව මේ තරඟයේදී සමාන කරනවා. රෝහිත් ක්‍රීඩා කරන්නේ තමන්ගේ 28 වෙනි තරඟයට. ඔහු මෙහිදී ලකුණු 61ක් ලබා ගත්තොත් ආසියා කුසලානයේදී ලකුණු 1000ක් ලබා ගත්ත තුන්වන ක්‍රීඩකයා බවට ඔහුපත් වෙනවා. මොනතරම් ක්‍රිකට් ගෝඩ්ස්ලා ඉන්දියාවේ හිටියත් අපේ සනා සහ සංග විතරයි ආසියා කුසලානයේදී ලකුණු 1000ක් පසු කරන්නට සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වාර්තාව රෝහිත්ට නොදී ඉන්න එක අපේ කොල්ලන්ට බාරයි. මොකද රෝහිත්ගේ අවසන් ආසියා කුසලාන එක්දින තරඟයේ බවට මේ තරඟයේ පත් වෙන නිසා ආසියා කුසලාන ඉතිහාසය තුළ ජයග්‍රහණ දෙකක් කරා, එහෙම නැත්නම් ආසියා කුසලාන දෙකක් කරා කණ්ඩායම මෙහෙයවපු නායකයන් දෙදෙනෙක් විතරයි ඉන්නේ. ඒ මොහොමඩ් අසරොඩින් සහ මහේන්ද්‍ර සිං ධෝනි විතරයි. හැබැයි හෙට දිනේදී දසුන් ශානකට හෝ රෝහිත් ශර්මට මේ අතරට ඇතුළත් වෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අපේ දස්ස වෙන්න ඕනේ මෙතෙන්ට තමන්ගේ නම ඇතුළත් කරගන්න. මහේෂ් නැහැ කියලා අපි වැටෙන්න ඕනේ නැහැ. මහේෂ් වෙනුවට එන කෙනා මහේෂ් තරම්ම පන්දු වෙීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් අංශ දෙකෙන් මහේෂ්ට වඩා වෙනස් දෙයක්, මහේෂ්ට වඩා හොඳ දෙයක් ඒ අංශ දෙකෙන් කරන්නට ඔහුට හැකියාව තියෙන්න පුළුවන්. ඒ නිසා මහේෂ් නැති අඩුව වෙනස් විදියකට පුරවන්න මෙතනට එන ක්‍රීඩකයාට නිසක වශයෙන්ම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙද්දිත් අපිට අනුශූරතාවයේ හිමි වෙලා ඉවරයි. අපි තරඟ කරන්න ඕනේ මේ හම්බ වෙලා තියෙන අනුශූරතාවයේ ශූරතාවයේ බවට පත් කරගන්න. ඉතින් අපේ කොල්ලන්ට ප්‍රෙෂර් එකක් නැහැ. මොකද පළවෙනි වටෙම එළියට යයි කියලා හැල්ලු කරපු කණ්ඩායමක් මේ වෙද්දි ෆයිනල් ඇවිල්ලා තියෙන. ඒ හින්දා අපි බොහෝ දේවල් මේ වෙද්දි දිනාගෙන ඉවරයි. හිතේ සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා කොල්ලනේ ඉන්දියාවේ ඉන්නෙත් අපේ වගේම ක්‍රීඩකයෝ. ඔවුන්ගේ තියෙන ප්‍රධානම වෙනස තමයි ඔවුන් හැම වෙලාවෙම අපි තරඟයේ දිනනවාමයි කියන මානසිකත්වයේ ඉන්නවා. අපි තමයි හොඳම කියන මානසිකත්වයේ ඉන්නවා. මට තනියෙන් හරි මැච් එකක් වෙනස් කරන්න පුළුවන් කියන මානසිකත්වයේ ඔවුන් නිතරම ඉන්නවා. ඉතින් ඔවුන්ට දිනලා පුරුදු වෙලා තියෙන නිසා මේ දේවල් පත්‍යං වෙලා තියෙන්නේ. එතන තමයි ඔවුන්ගේ මෙන්න මෙතන තමයි ප්‍රබලතාවයේ තියෙන්නේ. අපිත් කරන්න ඕනේ ඒ දේම තමයි. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගත්තාම අපිට කරට කර හැප්පෙන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා මේ මැච් එකේදී ඉන්දියාවත් එක්ක. ඉන්දියාව ටිකක් මානසිකව වැටිලා මේ තරඟයට එන්නේ. ඔවුන් බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වෙලා එන්නේ. ඔවුන් මේ තරඟයේ ජයග්‍රහණය කළ යුතුමයි. පීඩනය තියෙන්නේ ඔවුන්ගේ පැත්තේ. මොකද ආසියාවේ ප්‍රබලයා කියන ගෞරවය නැති වෙනවා මේ තරඟයේ පරාජයට පත් වුණොත්. ඒ හින්දා ඔවුන් කොහොම හරි කප් එක දිනන්න ඕනේ කියන ප්‍රෙෂර් එක ඔවුන් තුල තියෙනවා. හැබැයි අපිට නැති වෙන්න දෙයක් නැහැ. මොකද අපි බිඳුවෙම ඉඳලා අපි දැන් ආසියා කුසලානේ අවසන් මහා තරඟය දක්වා ඇවිල්ලා අපි ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. ඒ හින්දා අපිට තියෙන්නේ හොඳ හුස්මක් අරගෙන හිතේ සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන එක. මොකද හිත සැහැල්ලුනොත් ඔළුව සැහැල්ලු කරගත්තොත් තමයි තමන්ගේ උපරිමේ කණ්ඩායමට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමන්ගේ උපරිමේ කණ්ඩායමට ආවොත් කප් එක නිකම් අපේ වෙයි. ක්‍රිකට් වලට ආදරය කරන කොල්ල කෙල්ලන්ට කියන්න තියෙන්නේ අපේ කොල්ලන්ව උපරිමයෙන් දිරිමත් කරන්න. තමන්ගේ නොදැනුවත්කම නිසා බොරු සද්ද දාන, අපේ කොල්ලන්ව හැල්ලු කරන, අපහාස කරන ටොක්සිකයන්ගේ ඒ හඬ වැහෙන්න අපේ කොල්ලෝ ටික දිරිමත් කරන, ඔයාලගේ හඬ එළියට ගන්න මේක තමයි හොඳම වෙලාව. ඉතින් ඒ හින්දා ඔයාලගේ වචනකින් හැරි අපේ කොල්ලන්ව දිරිමත් කරන්න එකතු වෙන්න කියලා තමයි ආරාධනා කරන්න තියෙන්නේ. ඒ වගේම අපේ කොල්ලන්ව බිලීව් කරන්න, එයාලට පුළුවන් කියන එක, අපි බිලීව් කරනවා කියන එක දැනෙන්න එයාලට චියර් කරන්න. මොකද ඔය කොයි කාටත් වඩා ඉන්දියාව බයයි. අපේ ක්‍රිකට් පිස්සෝ ටික ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක දෙදරන්න අපේ කොල්ලන්ට දෙන සප් එකට, ඒ චියර් එකට ඉන්දියාව වෙන කාටත් වඩා බයයි. ඉතින් ඒ හින්දා අපි පුළුවන් උපරිමයෙන් අපේ කොල්ලන්ව දිරිමත් කරන්න කටයුතු කරමු. ආසියා කුසලානය දිනපු හැටි ගැන කියන පසුදැක්මකින් ආපහු හම්බ වෙන්න ලැබේවා කියන බලාපොරොත්තුවෙන් තමයි අද දවසට සමු අරගෙන යන්නේ. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ජය වේවා හැමෝටම. ජය වේවා ශ්‍රී ලංකාව.